රුසියාවේ ආරක්ෂක අංශවල රැකියා ලබා දෙන බව පවසමින් මෙරට විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් රුසියාවට සහ යුක්රේනයට යැවීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක තොරතුරු පසුගිය දිනවල හෙළි වී තිබුණා. මෙසේ යවු පිරිස් එම රටවල කුලී හමුදාවන්ට සම්බන්ධ කර ඇත්තේ එම පිරිසට බොරු පොරොන්දු ලබා දෙමින්. මේ දෙවන්ත මිනිස් ජාවාරමක තොරතුරු බවට මෙවන විට හෙළිව තිබෙනවා. ඊට හසුවන්නන්ගේ තත්ත්වය ඉතා සෝචනීය වන අතර ඔවුන්ගේ ඥාතීන්ද පසුවන්නේ දැඩි කම්පනයකයි. මයි පුතා තමයි ඩග්ලස් රද්දසනායක DRM. එයා මේ පෙබරවාරි මාසේ 8 වෙනිදා තමයි ලංකාවෙන් රුසියාව යනවා කියලා ගියේ. මේ යනකම් කිසිම විස්තරයක් තිබුණේ නැහැ. මේ යන්නේ මේ ප්‍රභු ආරක්ෂාවට කියලා තමයි අපිට කිව්වේ. එන්න කියලා ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ කතා කරා මොකද දවසක් අප්‍රේල් මාසේ 7 වෙනිදා වෙනකන් කතා කරා. ඊට පස්සේ කිසිම තොරතුරක් නැහැ. මේ යාළුවන් මාර්ගෙන් 14 වෙනිදා අපිට ආරංචි වුණේ අප්‍රේල් මාසේ. ටැංකි එක යනකොට මෙහෙම ප්‍රහාරයක් ඩ්‍රෝන ප්‍රහාරයක් ගහලා බොලිසුනා කියලා ඒගොල්ලෝ කිව්වා. මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා පවසන්නේ රුසියානු රජයේ මැදිහත්වීම මත මෙම පිරිස සේවයට යොදවාගෙන ඇති බවයි. මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ කවුරු කෙසේ කිව්වා මගේ මට ලැබිලා තියෙන තොරතුරු අනුව වැඩි පිරිසක් ඔවුන්ගේ බැඳිලා තියෙන්නේ ලංකාවෙන් කිසිදු රුසියානු රජයේ සම්බන්ධයක් නැතිව ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිට වෙලා කියන එක අපි විශ්වාස කරනවා. නමුත් ඒ රුසියාව දේශ සීමාවට ඇතුළු වුණාට පසුව ඔවුන් රුසියානු රජයේ මැදිහත්වීමක් මත තමයි මේ සේවයට ගිහිල්ලා තියෙන්නේ. මේ මංගාව තියෙනවා ලේඛන. මට ඒ ලේඛන මාධ්‍යට නිකුත් කරන්න බෑ. නමුත් විදේශ අමාත්‍යාංශයට ඒ ලේඛන ලබා දීලා තියෙනවා. ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා රුසියානු රජය ඔවුන්ව බඳවා ගන්න. ඔවුන්ට පඩියක් නියම කරලා තියෙනවා. ඒ පඩිය ඔය ලංකාවේ කියන ඩොලර් 5000 3000 නෙමෙයි, බොහොම අඩු පඩියක්. නමුත් ඒ පඩියත් එක්ක ඔවුන්ව බඳවා ගන්නේ සේවයට. එතකොට ඒ සේවයට බඳවා ගන්නේ රුසියානු රජය. එතකොට රුසියානු රජය මෙතනින් ගෙන්නගන්නේ. නමුත් තවත් අය ඉන්නවා. ඒ අය ඔක්කොටම කොලේ 2024 ජනවාරි 30 වෙනිදා බඳවා ගත්ත කෙනෙක්. එතකොට මොස්කව් නගරයේ ආමි කැම්ප් එකක තමයි මේ ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ. එතකොට ඒ ගිවිසුම අස්සම් කරනකොට ඒ පැත්තෙන් අස්සම් කරපු මේජර් ජෙනරල්ගේ නම පවා තියෙනවා. මේ අතර මෙම චාවාරම සම්බන්ධයෙන් තමන්ට එළවෙන චෝදනා පිළිබඳවද උදයංග වීරතුංග මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මට චෝදනා කරන මහමොලකලු මම කියලා. හැබැයි මං ඒ රුසියානු වේ රුසියාවේ හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් රජයට ගෙන්න ගන්න ඕන නම් මට ඒ අවශ්‍ය බලතල දෙනවා නම් ඒ ගෙන්නා ගැනීම මහමොලකලු මට වෙන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍ය ප්‍රවිත බණ්ඩාර තෙන්නුකුන් මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍යමයේදී අවධාරණය කළේ මිනිස් ජාවාරමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කිසිවිටකත් පසුපට නොවන බවයි. මේ වන විට මේ ගැන පැමිණිලි 288ක් පමණ අපිට ලැබී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයත් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශත් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. දැනට පුද්ගලයන් කීප දෙනෙකු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ඇතුළු කීප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මෙම කටයුත්ත සඳහා අයවලුන් සම්බන්ධ කරගෙන තිබෙන්නේ විශේෂයෙන්ම ෆේස්බුක් මගින්. නිරන්තරයෙන් අපි රටේ ජනතාවකින් ඉල්ලනවා මෙවැනි දේවල් වලට හවුවෙන්න එපා. මේ අතර මිනිස් ජාවාරම් සිදු කිරීම හා ඊට ගොදුරු වූවන් පිළිබඳ වූ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ඇතනම් දැනුම් දෙන ලෙසද රාජ්‍ය මාත්‍යවරයා ඉල්ලීමක් කරනවා. රුසියාව හා යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් ඔවුන්ගේ දිනයන් ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින් ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාළ සියලු තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ දුරකථන අංකයක්. ඒ අංකයත් මම ඔබට දැනුම් දෙන්න 0112 401 146 වෙත කඩිනමින් ලබා දෙන ලෙස දන්වා සිටිය පසුගිය දිනවල. මන් දන්නේ අපි මෙච්චර කල් කියනවා අහුවෙන්න එපා මේ රට යනව නම් නීත්‍යානුකූල මාර්ගෙන් යන විදේශ සේවා නියුක්තිකාරයන්ශේ ලියාපදිංචි පළපත්‍රලාභී ආයතනය කරහා යන්න කියලා. නමුත් ඒක අහන්නේ නැතුව මේ රැවටීම මේ අහුවීම කොච්චරවත් සිද්ධ වෙනවා අපි ජාතියක් විදිහට හැමදාම අහුවෙනවා කියන එක නැවත නැවතත් සනාථ වෙනවා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ.